ප්ලාස්ටිකේ පොඩි බිත්තර ගැන පොඩි කසුකුසුවක් යනවානේ අපි ලංකාවේ. මට අද හම්බුණා රුපියල් 55ට බිත්තර දෙන්න පුළුවන් කියලා තියෙන තැනක්. මේ ආර්ථික මධ්‍යස්ථානය ඇතුළේ ඇත්තටම මම ඉන්නේ. ඉතින් මට හම්බුණා ඒ ගැන කතා කරන්න දන්න දෙන්නේ. ඉතින් අපි ඒගොල්ලෝත් එක්ක කතා කරලා බලමු මොකද මේ පාලන මිලයි එකත් එක්ක බිත්තර වලට මොකද වෙලා තියෙන්නේ කියලා දැන්. හරි. අයිබෝන් සුබතරු දක්වා. මට කියන්නකෝ නම් දෙකත් එක්ක මොනාද උගල කරන්න කියලා. සමත් ලංකා බිත්තර නිස්වාදී සංගමේ සභාපති ආර් එම් සරත් රත්නායක. ආ ඔබතුමා? මම සමත් ලංකා බිත්තර නිස්වාදී සංගමේ මේ අධ්‍යක්ෂකරේ. ආහා හොඳයි. මට කියන්නකෝ අර පාලන මිලක් එක්ක මොකක්ද උනේ කියලා. ඉස්සර 65ට තිබ්බා, දැන් 55 වෙලා තියෙනවා. මොකද ඒ සිද්ධ වෙච්චනේ බිත්තර මෙහෙම බිත්තර මේ පාලන මිලක් ඇත්තෙම මේ පහුගිය වසර තුල බිත්තර නිෂ්පාදනය ගිය සම්පූර්ණ වැටිලා හිටියා. කොරෝනායි ඩීසල් ප්‍රශ්නේ සම්පූර්ණ ආර්ථික ප්‍රශ්නෙත් එක්ක රුපියල් 10යිද 15ට පාරේ බිත්තර වික්කා. ඊට පස්සේ මේ කර්මාන්තේ බොහෝ දුරට ටිකක් නැගීගෙනලු බිත්තරේ රුපියල් 40ට 45 50 යනකොට ගැසට් එකක් ගැහුවා. හැබැයි මේ ඇමතිවරයා මේ ගැසට් එක ගහනකොට බිත්තරයක් නිෂ්පාදනය කරන්න රුපියල් 48ක් 49ක් වැය වුණා මේ ගොයියුගුට. ඒ තියෙද්දි මෙයා රුපියල් 35යි 38යි ගැහුවා. ගහලා 45ට පාරිභෝගිකයන් මෙයන් පස්සේ මේ ගාමී කර්මාන්තේ ඒ ගොවියා මේ ගැසට් එක ගැන දන්නේ නැහැ ඇත්තෙම. රටේ මං ඉඳන් ඉතිහාසයේ කවදාකවත් මේ නරක වෙන දෙයකට උත්තරයකට ගැසට් එකක් ගහලා නැහැ. අනිත් ආහාරවලට ගහලා තියෙනවා. හැබැයි ඊට පස්සේ මේ ග්‍රාමීය කර්මාන්තේ ගොවියා මේ සත්තු 120,000 25ක් මේ වයඹ හිටියා. ඒ සත්තු මසට වික්කා. ඒකෙන් හිගේ ඇති වුණා. ඒක මධ්‍යම පරිමාණයේ මහා පරිමාණයේ ගොවියෝ 125ක් විතර වික්කා. ඉතින් ඒකෙන් තමයි සම්පූර්ණ මේ බිත්තර හිගයක් මවා පැවුනේ. නැත්නම් අද වෙනකොට මේ ගැසට් එක තිබුණ නැත්නම් අද පාරිභෝගිකයා රුපියල් 30ට 35ට අතරින් බිත්තරයක් කනවා. ඒ දේ නැති කිරා. ඊට පස්සේ එහෙම වෙලා එනකොට අබ්බැද්දන් වල නඩුවක් දැම්මා. නඩුවක් දාලා අපිට මේ බිත්තරේ රුපියල් 50කට වැඩිය නිෂ්පාදන වියදමක් යනවා කියලා අපිට මේ 50න් පල්ලහ විකුණ ගන්න පාරිභෝගික අධිකාරියම අවසරය දුන්නා. හැබැයි ඒත් ලාභයක් තිබුණා නෙමෙයි. අපි ඊට පස්සේ ගැසට් එක ඊට පස්සේ අපිට කිව්වා අපිට 55න් මෙහා විකුණ ගන්න දෙන්න ගැසට් එක අයින් කරන්න කියලා. ඊට පස්සේ නඩු තීන්දුව මේ නඩු තීන්දුව දුන්නා අපිට මේ පෙබරවාරි වෙනකම් මේ මෙහෙම මෙහෙම 55න් මෙහා විකුණ ගන්න මෙහෙම මෙමයි. ඊට පස්සේ තමයි අපි දැන් මේ බලපුවම අපෙන් බිත්තරේ මේ ගොවිය වෙළඳ අරන් ගිහිල්ලා හැබැයි අතරමැදිය රුපියල් 60-65 විකුණනවා. ඊට පස්සේ අපි මේ ඒක තමයි ප්‍රශ්නේ තියෙන අතරමැදියගේ ප්‍රශ්නේ. ඒතර හැම භාණ්ඩයකම උතන අතරමැදිය ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි ඊට පස්සේ අපි තීරණයක් ගත්තා මේක රුපියල් 55ට පාරේ විකුණනවා මේ පාරිභෝගිකයට ගන්න බිත්තරකට 10-25 කියලා. හැබැයි උතන අපි මේක සතියක් විතර විකුණනවා අපිට වෙළඳන්ගෙන් ප්‍රශ්නයක් ආවා. අපේ වෙළඳාම ඔයාලා කරනවා. නිෂ්පාදනයයි වෙළඳාමයි සියලුම දේ ඔයාලා කරන අපි කොහොමද ජීවත් වෙන්නේ? ඒතර ඒකත් ඇත්තක් නේ. ඊට පස්සේ අපි සහායක ප්‍රැක්ටිකල් උත් නෑ අර මේක කරතෝදයක් වගේ. මට එක දවසයි විකුණනවා ඊට පස්සේ ආයෙත් හැට ගණන් වලට ආයෙත් විතර. ඒක අපි ඒක දිගට කරන්න හිටියේ. නමුත් උතන වෙළඳ ප්‍රජාවෙන් ප්‍රශ්නයක් ආවා. අපි ලොකු ට්‍රාන්ස්පෝට් කෝස්ට් එකක් රුපියල් 50ට විතර ගන්න පුළුවන්නේ. දැන් මේ ලෝරියේ විතර ලක්ෂයක් ආවා. හැබැයි ඒ රුපියල් තුන ගානේ මේ මෙයාටමනේ ලක්ෂ තුන එන්නේ. මොකද ඔබතුමා ඒ ප්‍රදේශයට පුළුවන් නම් එන්න අපි රුපියල් 50ට විතර දෙනවා. නැත්නම් ඔබතුමා අපිට ඕනලා කතා කරන්න අපි 50ට විතර දෙනවා. හොඳ හොඳට සාකච්ඡා කරලා ඒක විසඳගෙන තියෙනවා. දැන් මට කියන්න කර සාමාන්‍ය සුපර් මාකට්ස් වල තියෙනවා 65ක් විතර. එතකොට ඒකත් එක්ක මොකක්ද තියෙන්නේ වෙනස? සුපර් මාකට් එකේ තියෙන විතරේ ඇත්තෙම රතු විතරේ තමයි හුඟක් තියෙන්නේ. රතු විතරේට හැබැයි නිෂ්පාදන වියදම තව රුපියලක් අපි රුපියල් 49 රුපියලක් වැඩි වෙනවා. ඒ කිකිලි ඇවිල්ලා ග්‍රෑම් 130ක් විතර ගන්නවා. සුදු කිකිලි ගන්න 120යි. ඒ නිසා ඒක රුපියලක 150ක පරතරයක් තියෙනවා. එච්චරයි. හැබැයි බිත්තරයේ ගුණාත්මකභාවය කට්ටෙන් විතරයි වෙනස්. අනිත් ඇතුලේ තියෙන කට්ටේ පාටිනු. පාට. ග්‍රේඩ් කරලා තියෙනවා. බරකට තමයි. බරකට. ඒක ක්ලීන් කරලා පැක් කරන නිසා ඒක ගෙන්න උඩ ලොකු දෙයක් යනවා. ඒකත් එක රුපියල් 85ක් වගේ. මෙයාට කට්ටේ විතර 63 65 වගේ. ඉතින් ඇත්තම 55යි 65යි අතර බලපුවාම ඒකේ ලොකු වෙනසක් නැහැ. පැකේජින් අරම බලපුවාම ඒක ලොකු වෙනසක් නෑ. නමුත් බිත්තරේ ගුණාත්මක බාහිර වෙනසක් නෑ. මේ දෙකම එකයි. ඒකර බිත්තර ආනයනයේට කතා වෙලා තිබ්බ මේ ළඟදී බොහෝම මෑතකදී ඊයේ පෙරේදා. ඒ ගැන මොකද කියන්නේ? ආනයනය කරන්න ඇත්තෙම බිත්තරයක් පුළුවන් ඇත්තෙම ඔබතුමිය බලන්න මේ බිත්තරයක් ග්‍රෑම් 65කට කිට්ටු වෙලා 60යි 65යි. ඔය ආනයනය කරන බිත්තරේක තියෙන ග්‍රෑම් 35යි 40යි අතර. ඒක. එතකොට ඒ ක්වොලිටි එක අඩුයි. ඒකත් නෑ ග්‍රෑම් ප්‍රමාණය බලන්න මේ බිත්තරයක් මම හිතන්නේ අද ලංකාවට ඉන්දියාවෙන් බිත්තරයක් මෙහාට ගේනකොට බිත්තරයක් මම හිතන්නේ පාරිභෝගිකයට යනකොට රුපියල් 35යි 40යි අතර යනවා.
35ක් ගත්තත් අපේ විතරේ තියෙක බලපුවම බෑම් ප්‍රමාණය ගත්තහම අපේ විතරේ අතට රුපියල් 55ට පාරිභෝගිකයක් අනේක එකක්. අනික මේ විතරේ නරක් වෙන නිසා අයාලා කිමිකල් එකකින් වොෂ් කරලා තමයි මෙහාට එවන්නේ. ඒතර එක්ස්පයර් ඩේට් එකක් ගන්න මේ විතරේට. ඒතර එතකොට වෙනම මේකක් ඇතුල් කරලා තමයි අයාලා එවන්නේ. අපි අපේ ලංකාවේ විතර තියාගන්න පුළුවන් දවස් 15යි. හරිද? එතකොට අපි මේ ලංකාවේ තියෙන දේවල් වලින් තමයි අපි මේ විතරේ නිෂ්පාදනය කරන්නේ. ඒ රටේ අධික විදියට නිෂ්පාදනය කරගන්න එක එක දේවල් දාලා. අනික බේකරේ හිමිය මං හිතන්නේ ওই විතර ඉස්සර ගෙනාවා. විතර ගෙනාවට ඒ විතරේ කාර්ය ප්‍රමාණයත් අඩුයි. අපේ විතරේට වැඩි ලොකු සිනි ගඩක් එනවා. ඒතර ඒ කේක් එකට ඒක බලපානවා. එයාලා ඒකෙන් නෑ. අර මෙයාලා විතර රටින් ගෙනල්ලා මේ විතරේ පාරිභෝගිකයට කවලා හැබැයි මේ බේකරි හිමිය ගන්න අපේ විතරේම තමයි. එයාලට ඒ ක්වලිටි ගන්න බෑ. මං හිතන්නේ වාතනා බේකරි නම් මං හිතන්නේ රටින් ගෙන විතර කවදාවත් කරන්නේ නෑ. එයාලා ඒ ක්වලිටියත් එක්ක යනවා. ඉතින් ඒ නිසා මේ මේකේ මේකේ විතරේ මං හිතන්නේ ලංකාවේ මේ විතරේ විතරයි මිනිහෙකුට කණ්ඩ පිළිදුව තියෙන්නේ. ඒ විතරේවත් මේ රටින් ගෙනල්ල හැබැයි ඒ වගේම තමයි මේ මේ ලෝකෙින් ඉතුරුලා තියෙන මේ ලංකාව විතරයි. බ්‍රසීලයයි කුරුළුනේ. එතකොට ඒ ලෙඩෙත් මං හිතන්නේ මේ ඇමතුමා මේ ඉස්සෙල්ලා රටින් විතර ගෙනාවා. රටේ ඉන්න කාලේ ගෙනල්ලා පොළුයි විතරයි දෙකම ගෙනාවා. හැබැයි පොල් ගෙනල්ලා මේ ලංකාවට මයිටබෝ කරුවා. හැබැයි දැන් මේ සැරේ විතර ගෙනල්ලා ලංකාව දැන් බේරලා තියෙන්නේ. මේ ඉතින් ඒ ගෙනල්ලා කුරුළුන ගෙනාවොත් හැබැයි පෝෂණය මන්ද පෝෂණය කියන එක දැන් තියෙනවානේ. ඒක 100% වැඩි කරන මසුයි යනමන සියලුම දේවල් වලට මේ කුරුළුන බලපානවා. බල්ලගින් නම. ඉතින් ඒකට හැබැයි අපි පැහැදිලිවම කියනවා මේ වග කියන්නේ මේ හටේ මේ ඇමතිවරයා මේ ලෙඩේ ආව. බොහොම ස්තුතියි අපිට කතා කරන අපි විතර ගොඩක ගැටලු නවාගේ වුණා එක පාට. නෑ නෑ විතර වෙල පැරලා ගියා. නෑ 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 මං කිව්වා අපි ප්‍රෝග්‍රෑම් එකේ අපි පුංචි පුංචි කස් ගියේ ලොකු විස්තරයක් ආව. නමුත් මට අවබෝධයක් ආවා ඔයගොල්ලෝ කියන දේ ගැන. මේ විතර ආනලෙන් කතා වෙච්ච නෑ කියන එක ගන්න. මේ අද රටේ පැහැදිලිවම පාරිභෝගිකයාට ඡන්ද තියෙන අඩුවටනේ ඔබතුමාලා දැන් මේ ආහාර ගැන විශ්ලේෂණයක් කරනවා. අද බලන්න එළවලු කිලෝ එකක් කියේ මාළු කිලෝ එකක් කියේ තේරෙම කරවලු කිලෝ එකක් රුපියල් 3000 ගහන. හරි රුපියල් 3000කට අපේ විතර කිලෝ ගන්න පුළුවන් දෙකමාර. විතර කිලෝ 50ක්. සතියෙම ඇදින්න. ඉතින් ඇත්තෙම තියෙන ප්‍රශ්නේ ඇත්තෙම තියෙන පාරිභෝගිකයා මේ ගැන සාම හරියට දන්නේ නැහැ. නිකන් හැම දෙයක්ම ගත්තාම විතර කිලෝ 50ක් ගත්තොත් සාමාන්‍ය පවුලකට සතියකට ඇදින්න. හැබැයි දැන් වෙලා තියෙන්නේ අනිත් අමුද්‍රව්‍ය සේරම ඉහළ ගිහින් නිසා ආහාර තාම පාරිභෝගිකයට ගන්න දෙන්නේ මේ බිත්තරයක්. ඉතින් අපිට අපි ඇත්තම හිතන්නේ ලංකාවේ බිත්තර 160ක් 65ක් ඕන කියලානේ දිනකට. හැබැයි දැන් බලපුවම මේ රටේ ඊට වැඩිය මේ පරිභෝජනය කරනවා. බිත්තරකේ ගුණාත්මකයි බිත්තරේ ඉදරයි හරියට පිළිතුරු ඡන්ද තියෙන එකත් එක. ඉතින් ඒ නිසා අපි දැන් මේ පැත්තේ නිෂ්පාදන පැත්ත වැඩි කරගෙන යනවා ග්‍රාමීය කර්මාන්තේ. මේක විතර හිගයක් නෙමෙයි වෙලා තියෙන අනිත්. හැබැයි එළවලුයි මාළුයි කරවලයි බැස්සනම් මේ විතරේ අපූර්වට පාරිභෝගික රුපියල් 30 35කට කනවා. දැන් සැමන්ටින් එක ගත්තොත් 500නේ. ඔව්. ඒ වගේම ඒ වියදමත් එක තමයි හැමදේම. රුපියල් 500ට අද ගන්න පුළුවන් විතර ගෙඩි 12යි 18ක් විතර. හරිද? විතර ගෙඩි 18ක ප්‍රමාණිත සාර්ධු තියෙන සැමන් එකේ තියෙන මොකද්ද 20ක් එක්කනේ මේ පාරිභෝගිකය ගන්න. මේ පාරිභෝගිකයා මේක දැනගෙන දැන් අද විතරේට හුරු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි කරුණ ගන්නවා. සංගමයක් වශයෙන් අපි විතර නිෂ්පාදනයේ කුසිකර්මයක් මේක වැඩි කරනවා. පැහැදිලිව ඔබතුමීට කියන්නේ මේ අවුරුදු ලබන මේ අවුරුද්ද වෙනකොට අප්‍රේල් වෙනකොට අපි පාරිභෝගිකයට රුපියල් 40 35 44 විතරක් අපි දෙනවා. වග කියන්නේ බොහොම හොඳයි. ඒක බොහොම හොඳ දෙයක්. තැන්කියු. බොහොම ස්තුතියි අපිත් එක්ක කතා කරාට. Thank you.